श्रीलंकीय टेलीविजन अवकाशे प्रेक्षक निदहस स्वाधीनत्वे ITN ඔබේ පවුලේ නාලිකාව ඔබ වෙත ගෙනෙන සිකුරාදාර chat and music සමගින් එකතු වෙන ඔබ සියලු දෙනාම බොහොම ආදරයෙන් ගෞරවයෙන් අපි පිළිගන්නවා සුපුරුදු පරිදි ආදරයයි ගෞරවයයි එකවර දෙන්න පුළුවන් නම් ඒක කොයිතරම් ලොකු දෙයක්ද සමහර වෙලාවට ආදරය කරනකොට අපිට ගෞරවය අමතක වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි ගෞරව කරන්න ගියාම ඒ තියෙන ලෙන්ගතුකම ආදරය අපිට නැති වෙන්න පුළුවන් හැබැයි ආදරය ගෞරවය එක හා සමාන ලෙස දෙන්න පුළුවන් නම් අපිට නිරන්තරයෙන්ම ඒ ආදරය සහ ගෞරවය අනිත් පැත්තට ලැබෙනවා අපි ඒක විශ්වාස කරමු අපිට ආදරය ගෞරවය ලැබෙන්නේ නැති තැනදි පවා පුළුවන් නම් අපි ආදරය කරමු ගෞරවය කරමු අපි බලමු එහෙම සතියක් ඉඳලා ඒක හරි ගියේ නැතිනම් අපි ඒක අතහැරලා දාමු හැබැයි මං හිතනවා එහෙම හිටියොත් අපේ හදවතටත් හොඳයි ලෝකෙටමත් ඒක හොඳ වේවි කියලා අපි මේ පණිඩියත් එක්ක ආරම්භ කරමු chat and music ඔව් සජීවී ප්‍රේක්ෂකාගාරයක් ඉන්න අපිත් එක්ක ඒ වගේම තමයි සජීවී අවකාශයක සිට තමයි අපි ඔබව ආමන්ත්‍රණය කරන්නේ සුපුරුදු පරිදි අදත් අපිත් එක්ක එකතු වෙන ආදරණීය කලාකරුවන් රසක් විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරමින් අපි ඉක්මනට හඳුනා ගනිමු ඒ කවුරුන්ද කියලා ඔව් අය තමයි අපිත් එක්ක අද දවසේ එකතු වෙන ආදරණීය කලාකරුවන් ඔවුන්ට කතා කරන්නට හැකියාව තිබෙනවා ඔබට 0111254545 ඔස්සේ ඒ වගේම ඔවුන්ට සුබපැතුමක් එවන්නට ඔබට අවස්ථාව තිබෙනවා ඒ තමයි ඔබගේ සුබපැතුම සදහන් කළා ITN හිස්තනක් CNM හිස්තනක් ඔබේ ඒ පණිවිඩය දාලා 99.22 SMS කරවතින් අපිට පුළුවන් tire මෙන්න මේ වගේ ඔබේ නමත් එක්ක පුළුවන් ගමත් එක්ක අපි කියනවා ඔබේ විස්තරත් මෙන්න මේ සුපුරුදු අනුග්‍රාහක භාවතුන් අපිත් එක්ක ඉන්නවා ඒ තමයි Dream Round අපි හැමදාමත් කියනවා ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් ඒ වගේම අලුත් නිෂ්පාදන රසක් ඕන් අපි වෙත ආරංගයලා තියෙනවා මේ කාලේදී තාමත් වටිනා කියන සැනිටයිසර් එකකුත් තියෙනවා අලුතෙන් හඳුන්වා දීලා ඒ නිසා නිරන්තරයෙන්ම ඔබට පුළුවන් Dream Round එක්ක එකතු වෙලා ඉන්න විශේෂයෙන්ම අපි කතා කරන්නේ බොහොම අසීරු කාල පරිච්ඡේදයක් අපි ඒක හොදාකාරවම දන්නවා ඒ දැනුවත් කමින් යන්න ඕන ගමනක් නිසා ඒ සැනිටයිස් එකක් කොමරත් ඔබ ළඟ තියාගත්තොත් ඒක අපිට අපි හැමෝටම වැදගත් වේවි. ශරියයි සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. කොහොමද ජීවිතේ? හොඳින් ගිවිගෙන යනවා ඉතින් හොඳින් ගිවපුවාම ඔබ දැන් හඳුන්ලා දුන්නා වගේ ඒ සිවිලි ප්‍රශ්නත් එක්ක මොකද අපිට සතුටක් තියෙන්නේ රසිකයෝ මේ රටේ අනිත් ජනතාව කරදරයක් ඇතුවේ ඉන්නවා නම් තමයි සතුටක් තියෙන්නේ. ඉතින් ඒමත් ඒවත් ඒගොල්ලන්ටත් මේ හැමෝටම සහනය වතාගෙන ප්‍රාර්ථනා කරමින් ඉන්නවා කවදා මේකෙන් මේ ප්‍රශ්නේ විසඳලා යථා තත්ත්වයට පත් වෙලා හිනා මුසු මොහොනින් අපිට වැඩ ගන්න පුළුවන් කියලා. ඒත් ඔබ සිනහයෙන් ඉන්නේ හොඳයි. ඔව් ඉතින් අපි පුළුවන් තරම් මිනිස්සුන්ට ආදරය කරමු ගෞරවය කරමු. එතකොට අපේ මුවේ නිරන්තරයෙන්ම සිනහාවක් තියේවි. අද බැලුවහම බොහොම ආදරණීය කටහඬවල් ගොඩක් තියෙනවා. අද නිකන් සංගීතමය රාත්‍රියක් දෝගෙලත් ඉතින් අද මනෝජයර තමයි වැඩ ගොඩක් තියෙන්නේ. සුපුරුදු කඩවසම් තබ්ලා විශාරද වර්ධයා අපිත් එක්ක ඉන්නවා. තබ්ලා විශාරද මනෝජ් පීරිස් ඒ වගේම කීබෝඩ් වාදනයෙන් තිලින තුෂාර වයලින් වාදනයෙන් දිනේෂ් බෝගොට ලීඩ් ගිටාරයෙන් ලක්ෂ්මන් කන්නංගර බේස් ගිටාරයෙන් ප්‍රසාද් වර්ණකුල සූරිය ඔක්ටපෑඩයෙන් සුජීව දිසානායක සුපුරුදු වාද්‍ය වෘන්දය අපිත් එක්ක ආදරයෙන් ඉන්නවා. අපි ශෛලයේ ගීතයක් අහලම සිකුරාදාරය ආරම්භ කරමු. मट
उपट मगे ये आदरे दशक तुनाक मिनिसुंगे हादवते तिबुनु गीत ओके बलिवेत शेले मने बहु गीत बतुमाम रचना करला बतुमाम संगीते सपयन नहीं है महितुई मैं एक ए ए एक मुकदे गायने हृदयांग में कर गाने पुलवां के लमाटो देने का दायन आई ये मैं गियो पुआ मैं ये मैं लिया करता हूँ ये हृदयांग में बाव अच्छा सार्थक आई मिनी यौन गी की तमाय अपे तारुण्य आहुगीत इतकोट मे अपे जीवित मे विशाल विनास्कर्भ संगीत शिल्पी संगीत वेदी एक तमाय शैली शैली हद परपुराटे स्वभाव अपित तरुण स्वभाव मेराटे कलावट प्रविष्ट वेचाए मम मुलिम यौवनाट्य सम्मान विड़ता मगे रंगण जीवित आरंभ वे
ඉතින් ඒ වෙනකොට අර යෝන් ගී කණ්ඩායම රට පුරා ගයමින් යනවා ඒ ගී කණ්ඩායම හදපු විදිහ මේ මෑතක වැඩසටහනක ස්වාධීන රූපවාහිනී වැඩසටහනකම මේ ඒක හදපු විදිහ සහ ඒ තැනට මම පහු කාලිනෝ මේ ළඟදී එක්තරා තරුණ සභාවේ වැඩකට ගියාම ඒ තැන දැකපු හින්දාම ඒ ශර්ලි අයියා ඒ තැන හදපු විදිහ කියද්දි මම පහු වෙනදම ශර්ලියට කෝල් එකක් දුන්නා මේ ඒ සතුට මට දරා ගන්න බැරුව මොකද මං හිතන්නේ තව සෑහෙන කාලයක් තව විශාල පරම්පරාවකට ප්‍රයෝජන ගන්න ඕන ගුරුවරයෙක් ශිල්පියෙක් ශර්ලියලා කියන්නේ අනිවාර්යයෙන්ම කියන්නේ ආ මොකද කරන්න මේ දවස්වල අලුත් අවුරුද්දේ අලුත් අවුරුද්ද විශේෂ දවසක් ඉතින් ඇත්තටම මොකද හේතුව මොකද අද තමයි අද සහ ඊයේ තමයි මම අලුත් ටෙලි නාට්‍යයක මේ අවුරුද්දේ අලුත් ටෙලි නාට්‍යයක වැඩ පටන් ගත්තේ පහුගිය කාලේ ඉතින් අපි තරමක් විවේකීව ගත කරා කියන්න පුළුවන් අජිත් ලුකුගේ කියන්නේ අපේ සහෝදර ශිල්පියෙක් අජිත් ලුකුගේ නිර්මාණය කරන අලුත්ම ටෙලි නාට්‍ය වැඩ ඊයේ සහ අද ආරම්භ කරා ඉතින් ඒකේ වැඩ කටයුතු කරන් යනවා මම දරංජයත් හිටියද කොහෙද ඒකේ අජිත් අයියා වළක් ඉන්නවද දන්නේ නැහැ අජිත් අයියාට මම සමා වෙන්න කියනවා මේ දින දිනත් එක්ක සමහරට මෙහෙමනේ අර වැඩ නැතුව ඉන්නවා අපි ඔහේ ඉන්නවා වැඩ කවුරු කතා කරන්නේ නැහැ හැබැයි කතා කරන්න ගත්තාම එක දිගට ඔක්කොම කතා කරනවා මොකද ඒකේ විශේෂත්වය මොකද ඒකේ රංගපාන්නෙත් අපි මම බොහොම පෙරේතයි සමහර නළුලියොත් එක්ක රංගපාන්න ඉතින් ජගත් චමිල සරත් කරුණරත් විරාජ් ඔහොම කියන්න එපා හිතර දෙනවා මම ඒ වගේ ඇත් එක්ක ඉතින් නිර්මාණය කරන්නේ අනිත් එක ආයෙෂ් අයියා කියන ආයෂ්මන්ත හිටියාලච්චි තමයි කැමරා ශිල්පියා සහ නිෂ්පාදක කටයුතු සම්බන්ධ වෙලා තියෙන්නේ ඉතින් මේක අලුත් වැඩක් විදිහට බොහොම ආසාවෙන් කරා පටන් ගත්තා දෙති හොඳයි සුබපතම් අජිත් ලෝකේ සහෘදයාට අපි සුබපතනවා හොඳ හොඳ නිර්මාණකරුවෙක් ඔහු ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා තවත් හොඳ නිර්මාණයක් අපි අතරට එයි කියලා සමහරට ස්වාධීන රූපවාහිනී වෙන්නත් පුළුවන් නේද ඔව් බොහෝ විට මොකද කලින් නිර්මාණත් ස්වාධීන රූපවාහිනී ගිහින් තියෙන අජිත් ඒ බලාපොරොත්තු වෙනා හැමනම් උමයංගනා මට පේන්නෙත් නෑ වා තමයිනේ ඔයාට මනෝජය පේනවා නේද හොඳට මනෝජය හොඳට පේනවා මනෝජය වාගෙන ආරංචි එක්ක මේක ඇත්තද මම හිතන්නේ නෑ 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 ඔය කොහොමද දැන් ඒක ආරංචි මොකද්ද කියන්නේ ඒක මං අහගෙන හිටියේ ඒක කොහොමද ජීවිතේ මොකද වෙන්නේ මේ දවස්වල හොඳින් ඉන්නවා ධනංජය මේ ඇත්තටම පාවනයකඩ කියලා නාට්‍යයක් ටෙලි නාට්‍යයක් පටන් ගත්තා ස්වාධීන රූපවාහිනී සේවයම ඉතින් දැන් දවස් කිහිපයක් වෙනවා ඉතින් ඒකේ රූගත කිරීම ඉස්සරහා දේ කරන්න බලාපොරොත්තු වෙනවා කොරෝනා කාලේ ඒ අවධියත් එක්ක ඉතින් ගත කරගෙන යනවා ඒකට මුහුණ දීගෙන යකඩ පාවෙනව අහලා නැහැ නේ අපි ඒක තමයි කතාවේ තේමාව තුලම තියෙනවා අපිට චිත්‍රපටයක් මතකයි යකඩ පිහාටු කියලා එකක් ආවා මම හිතන්නේ උදේකාන්ත මේක චිත්‍රපට මේ ටෙලි නාට්‍ය කවුද අධ්‍යක්ෂක අධ්‍යක්ෂණය සහ මේ නිෂ්පාදනය කරන්නේ වසන්ත කුමාරසිරි මහත්මයා රසික සුරවීරගේ සුරවීර මහත්මයාගේ පිටපතක් අධ්‍යක්ෂකරයා අධ්‍යක්ෂකරයා ජනක කියලා අධ්‍යක්ෂකරයි අපි තාම කතාංග කීයක් විතරද අපිට බලන්න පුළුවන් වෙලා තියෙන්නේ දැන් ITN එකේ කොටස් මං හිතන්නේ හතරක් පහක් වගේ ගිහිල්ලා තියෙනවා දැන් මූලික වශයෙන් ඔබේ චරිතය පිළිබඳව නිකන් කෙටියෙන් හැඳින්වීමක් කරොත් මොන වගේ චරිතයක්ද ඇත්තටම ඒක සාමාන්‍ය සමාජයේ ජීවත් වෙන කාන්තාවක් තමයි. ඉතින් ඒක අතීත සහ වර්තමානයට දිවෙන කතා පසුබිමක් තේමාවක් රැගෙන ගියපු කතාවක්. ඉතින් අපි ඇත්තටම රූගත කිරීම කරලා ටිකක් කල් වෙනවා ධනංජය. ඉතින් අලුතෙන් ආපහු මේ ඉතුරු රූගත කිරීම තමයි කරන්න තියෙන්නේ. හොඳයි. ඔයා දැන් සාමාන්‍යයෙන් රංගන ශිල්පිනියන් ආවහම ඔවුන්ගේ ගීතාවලිය ඇතුලේ නිරන්තරයෙන්ම අහන්න අම්බෙන ගීත කීපයක් තියෙනවා. ඔයාගේ අද මේ ගීයකින් කෙසේ කියන ගීතේ නෑ නේද? ඒක නැහැ හොඳ වෙලාවට. ඔව්. මම හරි ආස ගීතයක්. ඕකට අහලා ඇති මේ ගීතය. හැබැයි ඔයත් කියනවා මම ගිහන්නේ කියලා මම ඔයාගෙන් අහන්න හිටියේ ඒක සින්දු ඔයාගේද කියලා ගිහන්නේ. මේක මම ජීවිතේ කැමැතිම ලංකාවේ මම ඇත්තට මම ඒක කීප තැනකම කියලා කියනවා සහ මේ මම මේ කියන්නේ ලංකාවේ ගායිකාවක් ගායනා කරපු ගීත වලින් මම කැමැතිම ගීතේ. ඒ ගීතේ සැබෑ අයිතිකාරිනිය ශාමි මහත්මිය කොහොමද සුබ සන්ධ්‍යාවක්. ඇත්තම ඔබතුමිය නැතත් මේ වේදිකාවේ ඕනෑතරම් ඔය ගීතේ ගායනා කරලා තියෙනවා. අපි ඒක කල්පනා කරා කවුද මේ ගායන ශිල්පිනිය එතුමියව අපිට සම්බන්ධ කරගන්න පුළුවන් වේද කියලා. මනෝජ් පීරිස් මහත්මයා තමයි ඒක ඉදිරිපත් වුනේ. ඇය බොහොම දක්ෂ ගායිකාවක්. අපි ඇයට ආරාධනා කරමු කියලා. Thank you. කොච්චර කල්ද මේ ගීතේද? ගීතේ කල් කිව්වොත් එතකොට මගේ වයස අපි තුම මේ ගීතේ ඔබ කිව්වේ අවුරුදු 8ද කියලා. ඔව් ඇත්තටම 78 79 තමයි ඒක රෙකෝඩ් කරේ. ඉතින් 70 ඉපදিলা තියෙන්නේ.
කොහොමුණත් මම නම් ඉපදෙලා නැහැ ඒක මට හොඳටම විශ්වාසයි හැබැයි හරි අපුරු ගීතයක් නේද ක්ලැරන්ස් අයියා සංගීතවත් කරපු ඒක රචකයා මතකද මට මතක හරිද ක්ලැරන්ස් තමයි සම්පූර්ණ ගීතය ගෙනාවේ ඔබ අපේ ගීතය අහන්න නියමිතයි හැබැයි ජූඩ් ජූඩ් රෝගන්ස් නෑ රෝගන්ස් රෝගන්ස් රෝගිලා යනවා මේ ජූඩ් කියව නිසා රෝගිලා යනවා රෝගන්ස් රෝගන්ස් අපි ජූඩ්ගේ ගීතයක් අහලා මියුද මනෝජය අපි ගීතයක් අහලාම කතා කරමු 1 2 3 4 හිමාලිත වඩා උසයි සෙනෙහස පපු කඳේ කසාය පරාදයි වරුදි දිසර උබේ ඇහැ ගහගෙන සිටි සමාජගෙන කීයයි කොද මිනිහෙක් වියන් නිතරම මට කියූ ආදර මගේ තාති ආදර මගේ තාති ආදර මගේ තාති ආදර මගේ තාති හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ අසාය පරාදයි වරුදි දිසර උබේ दर दंडु हित मगे आयाल गिय दिने कंदुलेल मोन तरम पिरुनद ओय मेते दियो वदन मा सुमगत गेन मिस नहर गिये अद मा सिटिना तन देख सतुटि अववाद दे होंद मिनी हेक वेयन नितरम मट कियू मतु ससरित पतन्ने ओब माईताते हिमालित वडा उसाई सेनेहस पपु कंदे हसाय पराराई वरदे दिसर उबे हरदर आमगे नोबियव लंगईंदी दिवनु देख मगे आशीर्वाद दे नोदकिन देवियन वेंदद ओब माई देवियन नुने मतु उपदिन हेम बावयम वेन्नद मम पुतु ओबे होंद मिनी हेक वेयन नितरम मट कियो मतु ससरित पतन्ने ओब माई ताते हिमालित वडा उसाई सेनेहस पपु कंदे हसाय पराराई वरदे दिसर उबे एह गहगिन सिटी समाज गेन कियाई ओंद मिनिहेक वेयन नितरम मट कियू आदर मगे ताते आदर मगे ताते आदर मगे ताते हिमालित वडा उसाई सेनेहस पपु कंदे बहुम स्तुति बहुम आदरणीय गीत याक एक अपि हमोम अपि ते ताता मतक केनवा अपि ताता අපිට මෙහෙම තමයි කිව්වේ කියලා අපේ හැමෝගෙම හදවත්වල ජීවත් වෙන ගීතයක් මේක බොහොම මෑතකදී බොහොම ජනප්‍රියත්වයට පත් වෙච්ච ගීතයක් සහ මේක මේ මියුසික් වීඩියෝ එකත් මිනිස්සු අතර ගොඩක් ජනප්‍රියයි මම හිතන ඩිලාන් ගමගේ තමයි මේකේ ඩිලාන් පද රචකයා සංගීතකයා අපි මෙහි
फिनाम ट्रैक्स इंडियन मेलडी का खरगन तम अभी पोडा के हेट मेहट कर लाइट ओरिजिनल मेलडी अट हानि कर उचित विधि मुकुद प्रश्न इंट्रक्शन इंटलूड अभी विनास्कर हिंग खता कर मे सिंधु हदपुम पास खता कर ला හොඳ වැඩක් කරලා තියෙනේ කියලා මේකට සමානව මේකම නෙමෙයි කරලා තියෙන්නේ හොඳ වැඩක් කරලා තියෙනේ කියලා යාලා ඒක ටෝන් සනම්ම නම් ඕන නම් මේ අපි ඒ කියන්නේ ඕන වෙලාවක උදව් කරන්න ලෑස්ති කියලා එහෙමත් කිව්වා ඒ කියන්නේ අන්න මම අර කියපු ගෞරවය අන්න අර මම කියපු ආදරය අපි ගෞරවේ නැති කරගෙනත් නැහැ ආදරයත් නැගගෙන තියෙන අතරේදී මොකද සංගීතය කියන්නේ මම හිතන්නේ ලෝකේ හැමෝටම කතා කරන්න පුළුවන් භාෂාවක් චුඩ් වැඩියෙන් කතා කරන්නේ නැහැ නේද හැබැයි වා කතා කරන නම් හරියට ඒ මොකද ඇයි ගෙදර ඇත්ත එක්කත් වැඩිය කතා කරන අඩු නේද ඈ අත්‍තර තාත්තත් එක්කත් අඩුද කතා කරනවා ගෙදර වචන හතර පහකට වැඩිය කතා කරන්නේ නැහැ බුදු අම්ම සින්දු කියන්නේ ඇත්තටම කතා කරනවා හරි අඩුයි ආ ෂෝ එකකට ගියත් සාමාන්‍යයෙන් සින්දු කිව්වා පටස් ගාලා ගියා මානෝ කොච්චර මේ හැබැයි මම ආරංචියක් තිනවා විවාහයෙන් පස්සේ තමයි ඒක වැඩිපුර උනේ කියලා හැම එකක් නැහැ නේද ආ නැහැ එහෙම හැට කල්දුත් එහෙම තමයි ඒ දයි තමයි මේවයි සුසන්ත අයියත් එක්කත් එහෙමද ගෙදර අයියත් එක්කත් නෑ ටිකක් තියෙනවා හැමදෙස්සෙම කතා නැහැ ඉතර හම්බෙන්නේ නැහැ නේ යා මේ යා මේ දැන් යා මෙහෙත් නෑ හොයාගන්න හරි අමාරුයි හරිම කාර්ය බහුලයි ඔව් ඔයා ඉතින් හැමෝටම උදව් කරන අයනේ ඒකනේ හොන කෙනෙක්ට ආයි ටග් ගාලා අල්ලගන්න පුළුවන් කෙනෙක් තමයි මම අලුත් අවුරුද්දට කතා කරපු වෙලාවෙත් මෙයාගේ අයියා හිටියේ පන්සලේ හාමුදුරුව කෙනෙක් එක්ක කතා කරගෙන මේ බලන්න කොච්චර දැහැම ජීවිතයක්ද කතා කරන්නේ අපි මේ කතා කරන්නේ අනුර ජයසේකර කියන වේශ නිරූපණ ශිල්පියා ඒ වගේම රංගන ශිල්පියා එයාගේ ආදරණීය මල්ලි ඔබ ගායකයෙක් සහ වාදකයෙක් ඉතින් කොහොමද ජීවිතේ ජීවිතේ හොඳයි යනවා මේ දවස්වල පොඩ වැඩ අඩුයි ඒ කියන්නේ සංගීත කණ්ඩායම වල වැඩ අඩුයි සංචාරක හෝටල් වල තමයි ගොඩක් වැඩ කරන්නේ ඉතින් අර संचारक कर्मांते बिंद संचारक होटल संगीत अभियोग संगीत तीरने संगीत आस आड़ता मगे सहोदर मेड संबंध पास गुड़क एक तरुण सेवा सभा අලුත් මානයක් හොයාගත්තු කාලයක් ඒ කාලේ තමයි ඔබ තමයි පුරෝගාමී මෙහෙවර කරලා තියෙන්නේ එහේ සංගීතය කියන විෂයානුබද්ධ ක්‍රියාකාරකම් වලදී මෙන්න මේක බිහි වෙන තැන පොඩ්ඩක් අපිට මතක් කරලා දෙන්න ඕනේ පටන් ගත්තේ මේ දනංගේ මේ දැන් ඔය බෙල්ලුත් කියලා කියන එක නුවරනේ තියෙන ඉස්ලාම් තුමන බටංගල බටංගල කියන්නේ අවිස්සාවල ඉඳලා කිලෝමීටර 7ක් 8ක් ඇතුලේ ගම්මාන යන්න ඕන ලස්සන ගම ඒ තමයි සෙන්ටර් එක තිබුණේ पटन अर डिस्ट्रिकोरलास हायक पाठमालावा गिटिकालीन काल सीमा उच्चरा मट बार दीला मम मम मट हम पास मम अरी हम तपरे मम वेडगा विश्वास कर पांदर हतर प्राक्टिस हतर हेमदाम रेकड़ा दुलायन का बेड ती हिमक मम लघु प्रतिपल मेकुला हदागत ऑर्केस्ट्रा बाधक मंडल हदागंडो पांद्र हतर Clogard natural salt then rupiyal 99 rupiyal 25ක වාසියක්
ඔන්න 10 මාරයි දැන් හැබැයි පාන්දර 4ට තමයි ප්‍රැක්ටිස් පටන් ගන්න. ගන්න. ඉතින් මොකද දැන් මේක අපින්ද මේක පොඩි බරක් දෙන්න එපා මේක මොකද උනේ කියලා. දැන් මේ කෙටි කාලේ ඉන්නෝ මම දැන් මගේ වගකීම තමයි ප්‍රතිඵල පෙන්වන්න එක. එතකොට ඒකට මේ නිදාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඔව්. ඒකර මම වැඩ. මම එහෙ නතර වෙලා ඉන්නේ. මට වෙනම නවාතනක් තියෙනවා. එතකොට එහෙම පුහුණුවෙන් කටයුතු කරලා මේක ඉන්නකොට මම දන්නේ නැහැ මේ කතාව මාස දැන් ඊළඟ කණ්ඩායම ගමු කියලා මට එනවා නිකන් දැත් වෙන්න කියලා ඊළඟ කට්ටියක. මම ගෝ මොකද්ද කරන්නේ? ඒ මොකද්ද ඒ කතාව? බලපුවා මේගොල්ලන්ගේ පිටත් කරලා යවන්න ඕනේ. තව කට්ටියක් ට්‍රේන් කරන්න. මම ගෝ ඒක කරන්න එපා මියුසික් වලට. ත්‍රේ එවකට හිටියා මගේ මේ මගේ ඩිරෙක්ටර් හිටියේ ශ්‍රියා දනසූරිය මහත්තයා. ඉතින් එයාට කිව්වා මේක නම් මේක මා අපරාධයක් මේ මෙච්චර මේ මැරලා මැරලා මේක මාංශේලා මේ රිසල්ට් එකක් අරගෙන දෙනකොට මේගොල්ලෝ යනවා. ඒ යාමිතේ ඒක විසිරලා යනවා අපරාධනේ. ඒක හොඳ ළමයි හිටි දැන් ඒගොල්ලෝ. ඉතින් ඊපස්සේ මම බොම ඒක ගැන ලොකු සටනක් කරා. අවසානයේදී අවුරුදු 3ක පාඨමාලාව දක්වා මේක හදාගත්තා. මට මතකයි ඒගොල්ලෝ නේද? හදාගත්තා. දැන් අදත් ඒ ගොඩනැගුණු දේ තමයි අද තරුණ ළමයි භුක්ති විඳින්නේ. ඒක හරියට පාවිච්චි කරගන්න ඕනේ. ඒක අපි භාවිත කරා. අපිට කිව්වොත් එහෙම ලංකාවේ බොහෝ දක්ෂ අවදාකවත් සමකරන්න බැරි හඬවල් අපිට දායාද කරලා දුන්නු පීඩයක් තමයි මේක නේද? අපි නම් ගම් ටිකක් කියන්නත් පුළුවන්. ඔන්න චන්ද්‍ර ලේකා ප්‍රේරණ මහත්මිය, තන්දසේන හෙට්ටිආරච්චි මහත්මයා, සෝමසිරි මැදගෙදර මහත්මයා නේද? තව ඉන්නවා අපිට නම් ඔය දැන් ඔය මේ 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 ප්‍රසාද් අපේ වාදක මණ්ඩලයේ එක කෙනෙක්. දැන් ඒකම දක්ෂ සංගීතඥයෙක් මේ ඒට අමතර තව රැකියාවකුත් කරනවා. එයා විනෝදයක් හැටියට මම ඒක දන්නේ නැහැ. ඔව්. ඉතින් මේ එහෙම එතකොට මේ ඔක්ටෝපෑඩ් ප්ලේ කරන්නේ. එයාත් එහෙන් ඉගෙන ගත්ත කෙනෙක්. මගේ ශිෂ්‍යයෙක් මුල් කාලේ. එතකොට දැන් සුජීව. ඔව්. සුජීව ඉතින් එහෙම ලොකු ආලෝකයක් තරුණ පරපුරට ලැබුණු යුගයක්. දැන් ඒක වෙනස් පැත්තකට යනවා. ඉතින් ඔය ඌක තමයි එතන ආරම්භය. මම හිතන්නේ ආරම්භයේ මම වැඩ කරපු කාලේ. වාදක නිකන් නෙමෙයි වාදකයත් හදාගෙන කියන්නේ පුළුවන් හැටි ඒගොල්ලත් හදාගෙන ඒගොල්ලෝ ලව්ව සින්දු පටිගත කරගෙන එහෙමයි ඔක ලොකු වැඩක්. ඉතින් අතරම කරේ අතරම ලොකු වැඩක්. අම් මේ සුජිය කොයි කාලේද ඔගේ හිටියේ? ඈ 99 91 දැන් තරුණ සේවා සභාවේ හිටපු ගොඩක් දෙනෙක් මෙතන. අපි නම් හොඳම වෙලාව තමයි ගීතයක් අහන්න. කාගේ ගීතද අපි අහන්නේ? අපි ශාම් මහත්මයාට ආරාධනා කරමු.